අපිකවා මේ චිත්‍රපටේ ගැන අපි කතා කරනවා කියලා ති ඔන්න අද කතා කරනවා. චංගෝරා නයමයි බැල නතතම් අනිවාර්ම බලන් ඒ චි්‍රපට බලන් නන චිත්‍රපටයක්ක් හැමෝම බලන්න ඕන චිත්‍රපටයක් තරුණ දරුව හෙම ඉන්නවන එකන් ගිල බලන්. නි එතු නොත්තේ නිම් පහ සුතාවටත් නවා ඇතුි ද අ හෙමි කියලා ඒ ගැන ගන්න. ලාස්සික වෙනස් කල් හැරකමන්න මේ ඒගලන්ටත් බලගදින්. එකකළු තමයි විශේෂය බලන්න ඕන මේ චිත්‍රපටිය. අපි අද කියනෝ. ඒ චිත්‍රපටය මොනවද අපිට පෙන්නන්නේ ස අපිට මොකක් දෙකින් වෙන්නේ සහ මේ මුළු සමාජයටම කොම බලපාන්න කියලා. මේක ඇත්තටම නව නිර්මාණත්මක වැඩක් ඉනොවැට වැඩක්. ඒේකනහිදා මේකින් වෙන්නේ මේ කලාව සිනමාව ඒවැෑ තියෙන්න දේවල් හැරනෝෙනස්ෙනෝ විතරක් නෙමෙයි. මේ වගේ රටක සමාජ දේශපාලනය පවා මෙ වගේ කලා නිර්මාණයකින් වෙනස් වෙනවා. පරපතල පරපතල බලපෑමක් එක සිද්ධ වෙනෝ. ඒ කෝහම සිද්ධ වෙනවාද කියන එක එක මුලින්ම තේරුම් ගන්න බෑඇතටම. එක තේරුම් ගන්න පුළන්වෙන්නේ ටික කලාක් ගිහිල්ලා. පසහල්ල බලනොකොට තේරෙනෝ මෙදනින් තමයි මේක වෙනස් වනේ කියලා. අපි කරන හුවක් දවලුත් හෙමයි අපි කියන දවලුත් එහෙමයි හොුවක් දේවල්ඒ රුජ ප්‍රකාශන මේ ඉ එක නිසා අපි යෝජනා කරනබට මේ චිත්‍රපටය වගේම මේ විශාරය ඒ සීරියස් ගන්න කියලා බරපතල විදිට ගන්න එක. මම ජංගි හොරා ැලුවේ වැලවත් රොක්සි සැවයි ප්‍රිමිය කෙලටෙන් ඒක මර වැඩේ කියන්නේ චිට්‍රපටය පට ගන්න ඉසල්ලා හැමෝම ඉතිංටියය සත්තුටින් කතා කර කර වා පවුල්ල කට්ටි එහ මෙහෙම වට පිට බලනවාත කෝද ඇල්ල ඉන්න කියලා බලන්න හොම හරි ශෝක හිට සන්න්නද රීදිය ඕන තටපටිය පටන් ගත්තා පට ඊට පසේ ති ැදෙදති පොඩි විවේ ඇදෙනවානන්නේ අ ස්ක්‍රම් එක මොන මොන හරි විකුණගන්න ඒකේදී ලයිට් පත්ව වුණා විතරයි නයකෝ කවුරු එක් නට එක් කියෙන මූුණ බලන්නේ හොි බග හොසුම් මේකට යන්න ඕනෑ යන්නේ මෙ බිම් බලාගෙන යන්නේ මාර වැඩේ ගැන මන්දැ මේකත් බැලුව ඒකත් මට මාර විචාරයක් වුණ අහිතනදී විශේෂයම දැන් එකට අපෝයත් එකට ආපෝයත් කතා කරන්නේ සමාරු අනි මෙම හොම් බලාගෙන ඉන්න සමාරු ඔහක් කලයින ඇද වෙලා ඉන්නවා හෙමම නිකම්ර සම්පර් සිනමා ශාලාාවම ඔපරේෂන් තීයට දෙදකක් වගේ ඔක්කොම ලෙඩ්ඩු සල්ලය වෛද්‍ය රක්කඇයිල්ලා ක්කොම ග මාරගේමත්දීලා වගේ. ඉති හොඳ වෙලාවට ස්මර්ට ෆෝන්ස් තිබන මේ කාල්ලෙ. හුඟක් කටිය එ්වා ඔබෝබ හිටියා හරණේ එතකොට ඒ මගරන්න පුළුවන් ලයිට් පත්ව වෙලා යන ලා පොඩි වෙලාවක්නෑ ඒෙදී. ඒබලාවේ මම කල්පනා කෙරවා මේ ඒ කොයි අතට වැඩ කරයිද. ව ඉතුරු කොටසත් දේෙනවානේ චිට්‍රපටේ ඉතින් කියන්න මුොකදුනේ කියලා හැබ ඊටෙසල්ලබ මේ මෙමහිතන්න කොැන් ඇැම්බලන්න අපිටිමතකයි අපි පුංචි කාලේ. ත්බලව සුමිත්‍රහ පිරිසගේ ගංගහත්තර. හෝ ඔක්කොම හයි කලාස් ඇඳුම් පැල්ලඳම් පවුල් ඒවා ඔක්පොම උත්සස්. සොෆිස්ටිේටන් ජකු මාරතුන්ගේ මරී ලසනයි ල් සූට දල තොපියදාාලා බලපයට මතක ඇති පොඩිකාල හැරි බලපවට ඉ ඒක බලලා එලියට එනකොට හැමෝ මාව නිකං හයි ක්‍රස් දියට කර උස්සල හෙමාවේ ඒකත ඔබන්න ්‍රෘස්ලිගේම චි්‍රපටයක් බල්ල එලියට එන අ දිහ බලන්න පොට කිල්ල නැ වෑන් ඩෑම්ගේ වගේ සිිත්‍රපටියයක් බල්ල එලියටනකොට ඔක්කොමන්නන ඔවුත්ගහ දෙකට ගැටවා හෙමෙන්නේ එමකොද එක හවේශ වෙන එක ඇතුළදී දැන් සෝමරත්නසානායකගේ මේ ජගිහර බල්ල එලියට එන ඔකොම් බිම් බලාගෙනන්නේ මාර වැඩි ඔපරේෂන් එක පත්දකම සිද්ධ වෙලා ඒකන්ද ජංි හරා බල්ල එලියට එනයට වැඩි වැඩ දාන්න බෑ කෙලින් ලඟන්න මිනිගේ මුණ බල ලත්දැ ඒක නතම අපි අද කිය ඒ කිය අද අපේ මාතෘකාව ජංගි හෝරා නියමයි ඇයි සූමරත්ම දසානායක සිනම අධ්‍යක්ෂක මේ වගේ චිටපටය නිර්මාණය කළේ හිතනවාන මිනිසු එකනේ. ඔහු මොනද කරකර හිටියේ ළමයින් සඳහා චිට්‍රපට නිර්මාණය කිරීමන්නේ හරි ලස්සනට ඒකත් කරානය එක ඔහු දක්ෂ නිර්මාණකරුවක් විශේෂයෙන් දරුවන් චිට්‍රපටය කර හැසරවීමේද. ඔහු මගේ තනනි ලංකාවන්න අංක එක. එතට මොකද මේ මනුස් අටේ න අසුවට පැන්නේ කියලා. අටේනං අසුවට ඔ කතාව මුලින්ම අපි හැවේ ටයිටස් තොටවත්තගේ හන්ඳයක් කතාවවෙද. එක ප්‍රචාරක පටවල තිබුණේ ටයිටන්ස් තොටවත්තගේ හන්දයා අටේ සිට අසුව දක්වා එකන අවුරුදුටේ න අවුරදු අසුවනකම් බල රස්වවි දින පුළාන් කියලා. අටේඉට මනුසය පාටම අසුව අසුවට නොව මද එක සහසුට විතරගිල මේ එක අතිශයෙන් වැඩි හිටියන්ට පමණයි වගේ එකක් එක ඇතුළේ මුල් කොටස බලන්නකොට හිතෙන්නේ. නිගන් මෙන්න මෙහමත් යතුන මට ඇහෝ අපි කුඩහොරාගේ ද ජං විහුරාට එක පාටම පැනනේද ලොකු ජම්ප එකක් මෙම ලිප් එකක් පැන්නනේද කල්චර ලිප්පෙරක් චීනය මෞජයතුන්ගේ කල්චර ලීප්ප එක වගේ. එවනට මේක ගැන එහම හිත නැතුව මෙමත ඉතන්න පුලන්න කෙනෙක්. ඒ කාලේ කොරෝන සම්පූර්ෙන්ම වෙනස් කලානය මුළු ජීවිත කතාවම මිනිසුන්ගේ මුලු සමාජ වටපිටාව සේරුම් වෙනස් කරන්න මිනිසුම්ම හෝල්ල එකට ගෙන්න්න ගඩ කරපු උපර වැට්ටියක් විදියට කවරවරි පිටයි නම් බල් නම හලා හිතුවොත්. ඒක සාධාරණ අයහම හිතන එක. හැබැයිතිං චිත්්‍රපටිය බල්ලතමයි අවසාන නිගමනයට එන්න ඕනේ එක හැපිගැන් දැන්. ම චිත්‍රටිය නැඹු හාම මට දැනුණු දේ මගේ ඔල්ුවේ ඇතිවුණු වෙනස්කම් විචාර සියල්ල අර මුලින් පිටඉඳලා ඕකේ නමහන කොට එම නැත්තම් ඔය ෂෝකාඩ්ස් බලන්නකොට ඇති විචාදාස නෙමේඒ සම්පර්ණය වෙනස්. ඉතින් අපි මෙමත් තිමුකෝ දැන් ඔය විදිිය නමක් දාලා ඔය විදිිය මාතෘකාවක් කරගෙන කුණු රසයම ඔජ වඩන එමි එකක් කෙරුවන බාලතාලවර්ග එමිකක් කෙරුවනම් මාර විවේශනයක් කෙනවන්නේ. එකන නෙගටව් ප්‍රතිචාර ගොඩක් කියෙනවනේ. මේ මිනි මේ කරල තියන්නේ මේ වෙලාවේ මිනිස්සු අදදා ගන්න උපර වැටියක් මොන්න කුණු ජරාවත්දය එක කියලා. දැන් එහෙම කතාව කවුරුත් කියනවාද. කවුරුත් කියන්න හැබැයි මේ අපි කියන්න යන දේවගේ එකක් කියන්නෙත් නෑ. මොකද ශුවර නෑ. හිතාගන්න බෑ. විිසනගන්න බෑ ඔල්වෙ තියන ප්‍රශ්නය තමන් තමන්ම පවාල දෙන්න පුළුවන් ෑ එක කියන්න කියලා ඔන්න හොම. ැටලුවකට ප්‍රහෙලිවකට ලංකාවේ සිනමා ප්‍රේක්ෂකයා පත්වනා සොමරත් මිසානායකගේ ජංගි ෝරා බලලා මේක සම්පූර්ණයෙන්ම විරේචනයක් විරේචනයක් යන විරේකයක් පර්ජින් කියල කිය එමනත්තන් කෙතාසිස් කියල කිය නවා ඔවු අන්නේක දැන් උපදන්න අපි විච්ි කාල අපි ත්දනවා අරලු පෙති දෙක පුගමන් යානවගේ ඇන්නෙ තියෙන ඔ කොමයනවා බදනෝ ඉතුරුව තැඇගේ ටක්ගල තැිදිය කිරව ූුණනුවතුර යැරුණ අඩිු තුත් නතිනවා. එතකට ඒක කයිග විරේක කයිග විරේජනය හැබැයි මානසික විරේකයක් ඒත් ඒවගේ තමයි කුණු ජරාව ඔක්කොම එලියට යන. ගිහිල්ල. හරි සුපහන් හරි සනීපදායක වට පිටාවක් මනසමැ වෙනවා. ඒක ලේසියෙන් පහසුවෙන් කරන්න බෑ. ලේසි පුතෙකුට නිර්මාණකරයකුට එම ලේසින් කරන්න බෑයක එක හරි පරිස්සමින් කරන්න ඕනේ වැඩක් දැනගැන කරන්න ඕනේ වැඩක් නොදැන නං කවදාවත් කරන්න බෑ අත්ත තියන්න එපා කවරුත්තේ වගේ දේවලුට අත තිබුත් අත පුචෂි කරන්නවා නිවාර්රයම එම කරගත්තු මනිසුත් ගොඩක් ඉන්නනො ලංකාව. සෝමරත්ත විසානායක ඔහුගේ පරිනත බව එකන්නේ දෙපැත්ත කැපෙන ආයු දෙයක් පවිච්චි කරන්න තියෙන පරින්න ත බව මෙ චත්‍රපටය නිර්මාණය කරලා පෙල්ල දිීල තියනවා. තාම සිවුම්විදියට එක කරලා තියෙනවා. දැන් ලකාෙන චිත්‍රපට විාරක අපි පත්තරවල දකිනවා ු පැල් බැඳගෙන ලියනවාද අවුරදු ගන කියදල ඒගුලු කරන්න ම අදරන්න චිත්‍රපටිය කතාාව ියනවා ඕන්න මෙැතරින් පටන්ගත මෙ ගැයිතින් මගදිකර තියනව පොඩිපොඩි කුරල්ලක ඇගාපු බල්ලො බුරුපු ආරෝම එවත් කියනවා. ඉතිං ඕකනෙම අපි කරන්න. අපි කරන්නේ. මේ චිත්‍රපටිය බැලුවහාම අපට මොකොද වෙන්නේ ඇයි හෙම වෙන්නේ ඕෝක මුලි මිති චිතපටි පෙන්න්නන්නේ වැලක වනලතියෙනවා කාන්දාවන්ගේ යට ඇද ඔයි කියන්නේ ලොන්ජරී කියලා අන්නවා ලේඩිස් අන්ඩවයක් අන්නේවා ඒවා එල්ලලා තියෙනවා. වේලෙන්ද දාලා ඒක්කම අපිට පෙන්න්නනවා තරුණෙක් පුබුදු චතුරංගතම චරිතය රංඟපාන්නේ ඉතාම දක්ෂ විදියට ඔහු ඒ කරඟානෝ මංඟිතන්නේ සෝමරත්තු සානායක කියන්න නිර්මාණකාරයට පුළුවන් ඒ වැඩේ කරන්න ගැන ඔහු හරි දක්ෂයි මේ උපරිමය ගන්න රංඟපාන ඕනෙ කෙනෙින් පොඩි ලමෙක් වෙන්න පුළන් මේ වගේැන්නේ පල පුරුදු ප්‍රරංගර ශිල්පෙක් වෙන්න පුළුවන්. ශිල්පිනක් වෙන්න පුුවන් ඔහු උපරිමේ ගන්නවා සහ හු. තමන්ගේ මනසේ තියන සම්පූර්ණ රූපය කැමරාව ඇතුළට ඇතුළු කොරවුණෝ. ඒ එක මාර වැඩක් ඉතින් පුබුදු චතුරංග රඟපාන විදිහ දැක්කාම අපටඒක පිළිගන්න වෙනවා තික ඔවු රංගන ශිල්පියගේ දක්ෂකක් එතන තියෙනවා ඒ ඇත්ත එක නැක න්නෑ හැබැයි මේක නිර්මාණකරුවාගේ යාගේ තියනැන තාම සූක්ෂම ස්වභාවයක් මහිත සුමර්ථසානායක ප්‍රසිද්ධැයි වැඩේට. හැබැයි ඔහු මේකෙදී එක සාතික කරලා ඔපපු කරලා තියෙනවා. දැන් මේ පුබුදු රඟපාන චරිතය තරුණය මොකත් දෙෑයට තියෙන මානසික තත්වය තමයි අන්ඩවයා පටිසිසම්. ගැනේ කාන්තාවන්ගේ යට ඇඳම්වලට කැමති ආසක් අයි උම්මත්තකයි ඒක සම්බන්ධය. තැන් එහෙම එකක් මුළු ලෝකෙම තියෙනවා. ජපානහෙම ඔය සිද්ධිය තියෙනවා. එදැන් අපි කියලෝ කියවල තීර විදියට ජපානය මේ කාන්තාවන්ගේ විතරන්න මේ පිරිමින්ගේ පවා පරණ යට ඇද එක ඇඳලා කල් ගතවෙලා පවිච්ච කොරප හෝදල කරලා ඒවා මිලදීගන්නවා දැන් අපිකිමු ඔබ ළඟ තිීනවන හතරප්පා පරණයවාඒ ඔක්කොම කරෙන් හැබැ අන්තර්ජාලික් කොල් කල කිවවා මගළඟ තියනවා අන්ඩවයාස් තිීනව කිය කි්වාහම එකොල්ල මේ ඒ ගන්න ගන්න සල්ලිදීලා ඊට පස්සේ වූමනා අයට දෙනවා. එකගැනේ කවරුහරි පාවිච්චි කරපු කාන්තහෝ පිරිමි යට ඇඳම් මිලදී ගන්න අයින්න. ඒවා කලක්ෂන්ස් එකුතු කරන අයින්නවා. ඒවා කොට්ට එවට තියන බුදියගන්න අයින්නවා. එතකොට ඒවා ඇද යට ඇදගෙන ද පිරිමියෙක් නම් තමන් එකතු කරපු කාතා යට ඇම් යට ඇඳගෙන යන්න පේ නෑනේ පාරයන්නවා. ඕ එක එකතින් මානසික තත්ව ඉති ඒ අපි දොස් කියන නොදනෑට හැබැයි බනොවුන ඒේව සමහර වෙලාවට වයිල්ලට් තත්වයට ැන හිංසාකාරි තත්වලටත් යන්න පුළුවන්. ඒවනට ද මේ චිත්‍රපටියේ මාරවැඩි ගැන පුබුදු රංඟපාන චරිතය ඇත්තරම ඔය අපි දන්න අපි කියවල තියන ඔය මනෝ ව්‍යාධීෙන් ව්‍යාධියක කියයන අදේද මානසික තත්වයක් ඒකින් පෙලනාය කරන දට එහාගල තව දේවල්ටිකක් කරනවා. තැන් අපි දන්න විදිහට අපි නර්මල තියෙන චිත්‍රපාටි හෝ ඩොක්කිමෙන්ට්‍රරිස් හෝ කියේවල තිය දේවල්ුල හටියට අන්්ඩවයා පිඩිසිිසන් ඔය ලොන්චර පිරිිිසම් එක තියෙන අය මේ ඒවා හොරගන් කරන එක හරි එක ප්‍රසිද්ධයි හොරගන් කරන. කලෙක්ෂන එකත් තියන අල්මාරිකාරි ොවැරරි දාල නැත ිත්තියාලෝනො හ ොෝම ඒවා දහ බලබලඉන්න හොම ඇ ඇද ඩ අතුරල්ල එක උඩ නිදාගන්න හොම. ඇමයි පාරදිගේ අනගමන් ගිල්ල මේ කාන්තාවන්ගේ පිටිපස්සෙන් ගිල්ල ඒලන්ගේ යට ඇඳුම් අධිනයක ඒ ඇදල ගුටිකානයවා ඒ වගේ ඇත්තටම ඒ ඒ මානසික තත්ත්ේ ප්‍රතිඵල විදිහයට අපට කියවන්ට ලැබිල නෑ. අපි දැකල නෑ. මේක මේ අධ්‍යක්ෂකගේ එඩ්කිරීම එකතු කිරීමක් විදිරයටතමයි. මමනං හිතන්නේ. දැන් එතකොට ඇයි හෙක් ඒවගේ කොටස් සෙකුතු කළේ ඉළඟකොට තමයි දැවග තියෙනවා තව පපුබුදු චතුරංගගේ රඟපාන චරිතය ය ඒ ෙදරැන මෙහකාර සේවේ ඉන්න කාන්තාව ගේ පියයුරු ස්පර්ෂ කරන්න සල්ලිදීලා. එහම කරනවා හන මෙහම ස්තේපයන මෙහෙම කරනවා කරනකොට ලස්සන ගිටාරුවාදනයක් පසු බිමින් වාදනය කරනවා ඒක ඇතරම අධ්‍යක්ෂ කරලා තියෙන්නේ ඒ තියනර ජුගුපසාජනක බව නැති කරන්න මොක ඔහූ හැමතිස්සේම ඒ ඉතාම් පරිසං වෙලා තියනවා මේක මේ අපි මුලින්ම කිව්ෝ වගේ මේ ලිංගිකෞද්ධේපනයක් ඇතිවෙන දර්ශන නෙමේ මේවා මේ මොකක් කර කියන්නට හදන්නන්නේ අපි අන්න ඒ එක මෙන්ටෙන් කර තින හරි ලස්සන්නට මහිතනඒ ගිටර්වාදනය ඇතුළ කරලා තියනෙ ඒ දේටම තමයි හ දැන් ඔය මේ යටඇඳුම් උමත්තක ස්වභාවය තියෙනය එහෙම මේ ස්පර්ෂවලට යන්න නෑ. එකකළු කරන අරු විතරයි එකළු කරන එකුතු කරන ඔරකන් කරනවා ඒක තියාගෙන බුදියගන්න හොමෝමේවා. මේක අලුතැෙන් ඇත් කරලා තියන්නේ මේ කෑල්ලත් එකකට අර පිටිප පසගිල්ල ඇදල බලනේවා මේ ස්පාර්ශ කරනවා ඒ ඔක්කුම ඩිරෙක්ටර් සෝමරත්න නිසානායක අධ්‍යක්ෂක විසින් මේකට ඇඩ් කරලා. ඒමරේ එහෙම කරේ මම හිතන්නේ ඔහු එම කරන්නේ අර කියාපු අන්ඩව්‍යපඩිචිසම් ගැන කතා කරනවාට එහැයිගිහිල්ලා එහැයිගඉල්ලා සමස්ටයක් විදියට අපේ වගේ සමාජයක මේ තියන මැජික්ක මේ කාතාවගේ අයටයැඳම් සම්න්ධය තිය ැජික්ක විතරක්න මේ ලිංගිකත්වය සම්බන්ධයෙන් තියෙන මජික්කක ඒක පුරුවන්න්න ඕනේ ඉන්දා. ඒක පුරුවන් ඕොන ඉද මේ කැරක්ටය එකට මේවා එකතු කරල රවා. තන්න ොය කන්තාවන්ගේ යට ඇඳුම් හදන්නේම ලේස් සැටින් ඒ වගේ හරි නිකන් ඇහැට දැක්කහම පිය ඒ වගේම මොකක්දෝ අමුතු එකක් උපදිනවනේ හිතේ අර ඔබ කියවල තියෙනන හගම සේකර කවයාගේ ප්‍රබුද්ධකාවය එකේ යම් තැනක තියෙනව මෙ මෙහෙ මැදයක් මේ කාරණහෙම කියවෙන්නේ එකින්. කේන බස්්‍රයේ යන යුවතය කොහේ යම් දැයි නොම දැන කෙටිගවම සුදු වටොර අතරතුර සුදු ලේශගෙත්තමක් පෙන්වයි ලෝවට වෙනදේකට නෙමේ මට ඉත්තුර හරී මතගැන වෙනදයකට නෙමේ මේ සහකරුවයෙක් සොයාගන් මස්රයේ යන ඒ තරුණ යුවතිය වුවමනාවෙන්ම තමන්ගේ කෙති ගෞ්ම පොඩ්ඩක් ඉහලට එසවැඩදීලා ඒක යටින් පෙන්න නර යටසායේ සුදු ලේස් ගෙත්තම පෙන්න්න නවා. එතුට ඒක ආකර්ශණීය බව ද කියවෙන්නේ. එතොට ඒක පිරිමින්ගේ ඩැඩි ආකර්ශණය ලක්වෙන තැන කෙලැකි කියවෙන. තොට ලේස් සැටීන් වගේ දේවල් මේවා මේ යටඇැඳුම් කාන්තා යටඇඳුම් නිර්මාණයට යොදාගන්නේ එක සරලකාරණය ඇන්න මේ එක තියෙන බරපතුල මානසික හේතුවා. ඉතින් දැන් ඒක හින්ඩ තමයි කාන්තා යට ඇැඳුම් එන්න එන්නම එන්න එන්නම ලෝකයේ හැම දාම අලුත්වෙනවා හැම දාම නව නිර්මාණයනවා අ ඒවවිතරක්න කකුලොට දානම් මේ ස්ටොකින්ස් කියලාගැන ඒවා එතකොට ඒ හැම දෙයක්ම නිර්මාණය කරන්නම එල්ලේ මොකක්ද කන්තාවගේ පහසුව එකක් එක හරි ඒ වගේම තමයි පිරිමිගේ ආකර්ශණය පිරිමින්ගේ වික්නස් එක කොයිල තියෙන්නේ. ඒකට තමයි ඒ වැඩ එල්ල කරන්නන්නේ ඉතින් ඔය අන්ඩවයා ඩිශිසම් එකට මේක ගොුණුනා නං මේ කතාව එක බොහොම පොඩි තනක් ඉතින්. එහෙම වෙලා වැඩක් නැතිහිද තමයි මහිතන්නේ සුමරථ සානායක අධ්‍යක්ෂක මේ මෙතනෙ හාට ගෙන යන්නේ. එකකැද මේ පුබුදු රඟපාන චරිතයට තව තවදේවල් ඇඩ් කරලා අපට කියන්න ඕනේ කතාව ඔහු තාම සියුම්ම කියන්න උත්සාහ කරන්නේ. එක සාර්ථක උත්සාහයක්. ඒදී කවුරරි ප්‍රශ්න කළොත් නෑනෑන මේ වගේ මානසිකතත් ඇත්වන පුද්ගලෙක් මෙහෙම කරන්නන්නෑ කියලා මගැනේ ඒක වැඩක් නැති තර්කයක් මොකද ඒක ඇතුළේ ඔබ හොඳට බලන්නන්නේ චිත්‍රපටි බලන්නකොට පුබුදු රඟපාන චරිතයේ දෙබස් සමාරවෙලාට ඔහු කියනවා දෙබසුන් ඒවා හරියටම අපට දැනෙන්නේ මේකා සියල්ල දැනගෙන මේ බොරුවක් කරන්නේ අපිට පාඩමකුගන්නන්නයි මූමේ හදන්න කියලා. ඒ හොඳට හොඳට තේරෙනවා. මහිතන්නේ එක ඉතා සැහැල්ුවෙන් නඩත්තු කරලා තියෙනවා මෙහවල්ල තියෙනවා එචිට්‍රපටිය ඇතුළේ ඕනට වැඩි අප පිස්සෙක් වගේ පෙන් නන්ඩට උත්හ කරලත් නැෑ. එකැනේ නම් මොකක්ද මේ කරන්නේ මේ කරන්නේ කියන් ඕනි දෙයක් කාවයාකාරයෙන් කියනවා දැනෙන්න්න කියනවා. එකයි මංඟ ට කිව්ේ. මේක මානසික විරේචනයක්. මෙච්චර කල් හැගිමුත්තන් කරපු ලිංගික මෙවලම් මෙචර කල් හැගිමමුත්තං කරපු අපේ මානසික සොයං වින්දන සියල්ල එලියට ඇදළ දානවා. කලුවරේ චිට පටිශාලා ඇතුළේ හොඳ වෙලාවට කළුවරේ පාර අපස්දාවට පත්ව නොකට්ටිය. හැබැයි සම්පූර්ණ සැත්කම ඉවරවුුණට පස්සේ හි ඇමෝගම ඔල්ලුවේ ලොකු සැහැලුවක් දැනෙනවා මොකද චිට්‍රපටිය අවසන් කරන්නේ වෙනම තැනකට ගෙනහිල්ලා. කියන්න පුළුවන් සාම්ප්‍රදායක චිත්‍රපටයක ලංකාවේ සාම්ප්‍රදායක සිංහල චිත්‍රපටියක අ කරුණආරසය වක්කේව. කරුණාරසය උත්පාද කල්ලා එම තැනකින් නිවර කරන්න මේ අත්තිවර වෙන්නේ වගේ තැනකින් තමයි. ඇැබැයි මේකේ විශේෂත්ව තියෙන්නේ. මේ හිත්තපුරු නැති තැනක ඉඳලා. එපු නැත තනකට සිිටපටිය කතාවක් විදිරගත්තොත් ගේ නවා ඒකත් රස විඳින්න පුළුවන් ඔන්නන් කෙනෙකුට හැබැයික වටිනාකම තියෙන්නේ තමන්ඒ සැක්කමට කැමැත්තෙන් ලක් වෙලා ඒ විරේචනය සිද්ධ කරගත් තනම් මහිතන්නේ ඒක ඟක් වටිනවා. මෙිචර කල් ඔබ ඔබ බලොපු මල්ල දෙැවන්න ලිහෙලම බල්ලදය නම්. දැන් නිකහිතම මෙම පැන්ඩෝර බොක්ෂක ගැන අරර නිරූපමාරාජ පක්ෂක නෙ මේද. ආගමික පුරාවෘත්ථයක කියන පැන්ඩෝර බොක් එක එක තියෙන්නේ ඒක ඇරිය ගමන් අම්බඩ සිරි ඒක ඉන්න විසකුරු සර්පය ඔක්කොම එලියටාව ඒකෙන් තමයි මේ ලෝකෙ ඔක්කුම නරකදවසිතු එක අපේ පුරවෘත්තය වෙනස්ව කියයෝුනවා මෙන්න මෙහම මෙතෙන්ටැන් මේ එකටා අනුව මොකත්ද මේ ගුප්ත ලිගිකත්තය කියන පැන්ඩෝර බොක් එක මිනිස් මනසේ තියන එක සෝමරථ නිසානායක ඒක විවෘත්ත කරනවා එක ඉන්න විසකුරු සරපයෝ යක්ක්පු ඔක්කොපටික පැල්ලදුවනවා දැන්හරි දැ මොගෙක්වත් නෑ අන්නේ වගේ තක්තයක් මේ වගේ වැඩක් කරන්න මේ වගේ රටක කොටි මේ වගේ කාලෙක මේ වගේ වැඩක් කරන්න ලොකු හයික්තියන්න ඕනමි නෙකුට නිර්මාණකාරයකට ලොකු හයික් යෙන්න්න ඕනේ ලොකු රිස් එකක් එක ඇත්තම ඔහු අරන්තියෙන්නේ සාර්ථකයි සෝමය ඔයානම් යකෙක් කම්මප. අපි පතකයි කාලයක් සමර චිත්‍රපටි ඒවට මේ අවසර ලබා ගන්නවා. මොනද හාම්දුරුන්ට පෙන්නලා එවා සෙට්ට එකක් ිහිල්ල වාඩිල චත්‍රපට බලන්න කවර මිකවත මේ හත්නය කල ගොල බල න ෑහන ො නතැන් පිු ිසු ේ ප න්න බැ කියල ඔො ොේවා එකැන වෙනම සැත බෝඩ්ඩයක් කියන්න වාන්න මල්ල වෙනම ඉන්න ඒගොලොන්ට හයගිල මේ හාම්දුරෝ සෙට්ටයක් එම තමයි මකලු නැගලාවේ. ඉතින් දැන් මම යෝජනා කරන්නේ සෝමටයි රේනුකාටයි. ගොලන්ට බැයිද මේක හාමුදුරුවරුට පෙන්නට ලංකාවේ. කරුණා කල මහනාය කල ගේ නංකමක් නෑ ගෙන්න්නල පෙන්න්නන්න පුළුවන්න මරු ඒගොල්ලො බලන්න මෝනිි එකනේ මන්නේ නරක දෙයක්න එකගොලු බලන එක ඉතාම හොඳයි මේ සාමාජයට හොඳද ඒක එගොලු මේක බලනය එක අ හතේ පොත ඒකට කෑග හපු කට්ටියනේ ඉතින් ඒහින්ද ගොලු මේ එක බලන්න මෝනනි මේක බැලුවනං ලොකු විරේචනයක් ඒ ආගමික සස්ථාව තුළේ සිද්ධ වෙනවා මංගැන හාබ දුරොරු විතරන්නේ වෙනවෙන ආගං වල තින්නයට සුදුසුයි එකලො හිරවෙලා ඉන්නවනම් සම්ප්‍රදායික වැඩවසම් තැන්වල මනුෂ්‍යයන්ගේ ලිගිකත්වය සම්බන්ධයින් වෘත දෙයක් විදහස් දෙයක් එක සම්බන්ධින් හිරවෙලා ඉන්නවනම් එක ලොක්කුම් බැලුවොට කමන්නෑ අපේ රටේ මේ තියෙන ඒ. කල්චරල් බැරික ඒ කඩල බිඳල විනාස කරල දාන්න මෝන මේ සමාජ විසරහට යන්න නම් එහම නැතුව යන්න බෑ එහෙම නැතුව යන්න බැරි හේතුව තමයි කුඩ හොරාගඉද අපි ජංගි හොරාට යනකොට මැද්දෙෙන් එකක්ින්දගෙනිෝ නවත්ත නව තමයි සුනාමි හො හිති හක ද අපි කුඩ හොරාග ද සුනාමි හොරාව පහු කල්ලා ජංගි හොරාට එන්න ඕනේ එතකොට තමයි මේ මොකක් හරි වැඩක් ඇති තැනකට අපිට මේ සමාජය ගෙන යන්න පුළන් වෙන්නේ. ඇැත්තන් මේක බාරකාරයෝටිකක් කින්නවා උම් මේ අල්ලගන්න හොන්තට කානවා අවසාන වශයෙන් තවයි දයක් කියයන චිට්‍රපය ැන හොබ චිත්‍රපට ලන්න මම ඔබට කතාව කීමේ තේරුමක් නෑ මේ චිත්‍රපටය අඩනිරුවත් දර්ශන තියනවා කාන්තාවන්ගේ පිය යුරපෙන්න්නවා.කාන්තාවන් දෙන්න ගොෝ තුන්ද ගෙවගේ ම මට විරට. එතකොට මේවදි හ බලං ඉන්නකොට එන්න ජුගුපසාජනක ලිංගික උත්තේජනයක් ඇති වෙනවාද අපට අපි තු විශෂෙන් පිරිමිින්ට අනේ නෑ හම වෙන්න ඒ බලපු ගැන කතා කරපු හඟ දෙනක් කිව්ව කතාවක් තමයි මේක මොකක්දඒ ලෝත්සම්ෆිලිං එක ඒ පිළිකුල් සහගත අප්‍රසන්න සගත හැඟීම එන්නේ නෑ සුමර උත්සානායක ටි අදක්ෂ තාම සියුම් පරිස්සමින් ඒ තේරීම් කල තියනවා එහම නොවෙන විදියට ොක හදන්න ඔහට කරනන බ්ලුෆිල්ම් ඇන්නෙ මේ ඔහුට කරන්නවන මේ කාන්තාවගේ ශරිරයෙන්නල මේ මිනිසුන්ගේ සල්ලි කඩාගන්න එකක් නෙයි ඔහුට මේ සමාජයට දෙන්නෝන ඔහු කොයි ඇරි තැකපු නැතං ඔහුට දැනනු මේ සමාජය හිරවෙලා තියෙන තැන ඒ ලොක් එක ඒ ගිප් එක ගලවන්න ඔහු කරපු වෑමක්ක තාම විශිෂ්ට ෑයමක් ඇතම එහම ලිංගික උද්්‍යේපනයක එකගේ ඇතිවෙන්න ති අනෙක්කේතුෝ තමයි මංකොට මලිකිවා එක සත්කමක් ඔක්කම හිරිවැටල ඉන්න බිනම් හිරිවැටල ඉන්න මිනිසුනකෝ වෙද හැඟම්වෙන්නේ. හිරිවැටල ඉන්න ඔක්කෝම මක වැඩ කරන්න ඇ වෙලාට. ඇතිඒ ඔපේෂණ එක තාම සාර්ථකයි දක්ෂ කලාගරුවක් කියලා කියන්නේ ඇත්තරම දක්ෂ ශල්ලය වෛද්‍යවරෙක් වගේ තමායි. ඒ වගේම තමයි ඔහු. තමන්ගේ නිර්මාණය නරඹන්න කියවන රසවිඳන ප්‍රේක්ෂකයා පාඨකයා මේ හැමෝම යම් කිසි විදික සැත්කමකට ලක් කරනවා. තාම සියුම් විදිහට කරනෙක් කෙනා තමයි දක්ෂ පුද්දලයා. ඉතින් ඔබත් කැමතිද ඒ සැත් තමට ලක්වෙන්න. ජංගිවරා බල අපි කියන්නේ ඔබට ඉච්චිත්තපටය නරමන්න කියලා කියන්න හේතුව ආයත් කියනවා. කුඩ හෝරාගේ ඉඳලා. අපි සුනාමි හරාට අහුනේ කුඩ හොරාල්ලඟ අපි නැවතිලා හිට පිහිදා. නැත්තන් අපි සුනාමි හොරට අහු වෙන්නෑ. එහින්දා අපි දැන්ක් කුඩ හොරාළඟ හිරවෙලා ඉන්නැතුව කුඩ හොරාගලගේ දලා සුනාමි හොරාව පහු කරගන්න ජං හෝරා ළඟට යමෝ එක තමයි මේ ගොඩගන්න තියෙන. එක සාර්ථක ක්‍රමයක් තවත්්‍යව ස්සරටය හම පස්සූම ඔයා ඩ යකෙක්.